මෙහේ වැඩ කරන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. ඔබත් සමග කතා කරන එක මට ලොකු සතුටක් ගෙන දෙනවා. ඉංග්‍රීසි ඉගෙනීම මට ලොකු සතුටක් ගෙන දෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගැනීම මට ලොකු සතුටක් ගෙන දෙනවා. අපි කොහොමද ඔන ඔය විදිහේ යම්කිසි අදහසක් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ? යම් දෙයක් කිරීම යම් කිසි කෙනෙකුට ලොකු සතුටක් ගෙන දෙනවා කියන විදිහට ඉංග්‍රීසි වලින් අදහස් ප්‍රකාශ කරන විදිහ තමයි ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න යන්නේ. මේ සඳහා අපි භාවිතා කරන ෆ්‍රේස් එකක් ඉට් ගිව්ස් මී ඉමෙන්ස් ප්ලෙෂර්. ඉට් ගිව්ස් මී ඉමෙන්ස් ප්ලෙෂර්. ටිකක් දිගයි වගේ ෆ්‍රේසස් එක දැනෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේක මුලින් ඉඳලා හොඳට ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මම හැම එකම පැහැදිලි කරලා උදාහරණ සහිතව කියලා දෙනවා. ඕකේ. එහෙනම් අපි ඉගෙන ගන්න යන්නේ ඉට් ගිව්ස් මී ඉමෙන්ස් ප්ලෙෂර්. එකෙන් කියන්නේ මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. දැන් ඔයාට කියන්න ඕනේ මෙහි වැඩ කරන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. මෙහි වැඩ කරන එක මට ලොකු සතුටක් ගෙන දෙනවා. එහෙනම් අපේ ප්‍රේස් එක තමයි ඉට් ගිව්ස් මී ඉමෙන්ස් ප්ලෙෂර්. ටු වර්ක් හියර්. ඉට් ගිව්ස් මී ඉමෙන්ස් ප්ලෙෂර් ටු වර්ක් හියර්. අපේ ප්‍රේස් එක තමයි ඉට් ගිව්ස් මී ඉමෙන්ස් ප්ලෙෂර් කියන එක. ඊට පස්සේ ටු කියලා වචනයක් එකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියාපදයක් එකතු කරන්න ඕනේ. එහෙනම් ඉට් ගිව්ස් මී ඉමෙන්ස් ප්ලෙෂර් ටු work here. It gives me immense pleasure to work here. මෙහි වැඩ කිරීම මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. It gives me immense pleasure to work here. 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 මෙහි වැඩ කරන එක මට ලොකු සතුටක් ගෙන දෙනවා. ඉතාමත් නිවැරදිව ලස්සනට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න ඔයා කැමතිද? ඔයා එහෙම ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න කැමති නම් 6 වෙනි මාසේ කියන්නේ ජූනි මාසේ 26 වෙනිදා මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව පැවැත්වෙනවා. ඉතින් ඔයාට පොඩි පොඩි ඉතාමත් සරල ඉංග්‍රීසි වචන ලියන්න සහ කියවන්න සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් මේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා තව කෙනෙක් එක්ක ෆේස් ටු ෆේස් ඉංග්‍රීෂ් කතා කරන්න හොඳ පුහුණුවක් ගන්න පුළුවන්. මෙම පාඨමාලාව ජූනි මාසයේ 26 වෙනිදා, ඒ කියන්නේ බදාදා රාත්‍රී 9:30ට ආරම්භ වෙනවා. මේක සතියේ දවස් 3ක් පැවැත්වෙනවා. සඳුදා, බදාදා, සිකුරාදා. ඒ දවස් 3ේම රාත්‍රී 9:30 සිට 11:30 දක්වා පැවැත්වෙනවා. මේ සඳහා කිසිම වයස් භේදයකින්තරෝ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 10 ඉඳලා අවුරුදු 70 80 85 විතර දක්වා වයස් කාණ්ඩවල කට්ටිය මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයා ඕනම ශාස්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් අධ්‍යාපන ශාස්ත්‍රයක තව අධ්‍යාපනය ලැබනවා වෙන්න පුළුවන්. ඔය මොන ශාස්ත්‍රයක හිටියත් ඔයාට පුළුවන් මෙම මාස 2 ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉතාමත් ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන්න. ඒ සඳහා ඔයාට යම්කිසි උනන්දුවක් තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ WhatsApp නම්බර් එකට ඔයාගේ නම සඳහන් කරලා 6 වෙනි මාසේ 26 වෙනිදා පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා මට WhatsApp මැසේජ් එකක් එවන්න. ඊට පස්සේ පිළිබඳව සියලුම විස්තර මම ඔයාට ලබා දෙනවා. ඔයත් එක්ක කතා කරන එක මට ලොකු සතුටක් ගෙන දෙනවා. එහෙනම් අපි භාවිතා කරන හැම වාක්‍යයකටම it gives me immense pleasure කියන ප්‍රේස් එක ගෙන්න ඕනේ. ඊට පස්සේ to වලින් පස්සේ ක්‍රියාවක් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් දැන් අපිට කියන්න ඕනේ ඔයා සමග වැඩ කරන එක මට ලොකු සතුටක් ගෙන දෙනවා. it gives me immense pleasure to work with you. work with you ආ සමග වැඩ කරන එක, අපි ඒක ඔයා සමග කතා කරන එක බවට හැරෙවොත් එහෙම it gives me immense pleasure to talk with you. it gives me immense pleasure to
talk with you. It gives me immense pleasure to talk with you. It gives me immense pleasure to talk with you. It gives me immense pleasure to talk with you. It gives me immense pleasure to talk with you. ඒකම මම කිව්වා ඔබ සමග වැඩ කිරීම මට ඊටාම සතුටක් ගෙන දෙනවා කියලා. It gives me immense pleasure to work with you. It gives me immense pleasure to work with you. අපි මුලින්ම කතා කරේ මෙහෙ වැඩ කිරීම මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. It gives me immense pleasure to work here. It gives me immense pleasure to work here. Right. අපි තව උදාහරණ ප්‍රමාණයක් සාකච්ඡා කරලා බලමු. කොහොමද ඒවා පැහැදිලිව කියන්නේ කියලා. දැන් ඔයාට කියන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙනීම මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. අපි දුම් මම එහෙම අදහසක් කියනවා. ඉංග්‍රීසි උගන්වන එක මට ලොකු සතුටක් ගෙන දෙනවා. It gives me immense pleasure to teach English. 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 දැන් තව කෙනෙකුට කියන්න පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගැනීම මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. නැත්නම් මට ලොකු සතුටක් ගෙන දෙනවා. It gives me immense pleasure to learn English. 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 කෙනෙක් කියනවා මේ දුප්පතුන්ට උදව් කරන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. It gives me immense pleasure to help the poor. The poor කියන්නේ දුප්පත් අය. People කියන වචනේ තෙන්ට අවශ්‍ය නැහැ. The poor කියන්නේ දුප්පතුන්. පොදුවේ හැම දුප්පත් පුද්ගලයෙක්ම ඒකට අයිති වෙනවා. It gives me immense pleasure to help the poor. It gives me immense pleasure to help the poor. It gives me immense pleasure to help the poor. It gives me immense pleasure to help the poor. It gives me immense pleasure to help the poor. It gives me immense pleasure to help the poor. It gives me immense pleasure to help the poor. It gives me immense pleasure to help the poor. What can do ni? ඕස්ට්‍රේලියාවට යන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. ඔයාගේ ඩ්‍රීම් එක තමයි මොනාහරි හොඳ පාඨමාලාවක් හදාරලා ඉංග්‍රීසි ටිකක් හදාගෙන ඕස්ට්‍රේලියාවට යන එක. නැත්නම් වෙන මොනාහරි රටක් ගන්න පුළුවන්. ඔයා කියනවා ඕස්ට්‍රේලියාවට යන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. It gives me immense pleasure to migrate to Australia. It gives me immense pleasure to migrate සංක්‍රමණය වීම to Australia. It gives me immense pleasure to migrate to Australia. It gives me immense pleasure to migrate to Australia. It gives me immense pleasure to migrate to Australia. Australia ලියවට යන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. Okay, right. So you can make your ideas like this. You can say අපේ ගාඩන් එක ක්ලීන් කරන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. එයා හරි කැමති ගාඩන් එකේම ක්ලීන් කරගෙන ඉන්න. It gives me immense pleasure to clean our garden. It gives me immense pleasure to clean our garden. එයාලව හමු වෙන එක මට ඉමහත් සතුටක් ගෙන දෙනවා. It gives me immense pleasure to meet them. It gives me immense pleasure to meet them. Right. Hope you could understand all the examples that I gave you. මමවට දීපු examples ඔක්කොම ඔයාලට පැහැදිලි ඇති. හොඳින් මේ දේවල් මුලින් ඉඳලාග වෙනකම් practice කරන්න. මුලින්ම මේ තියෙන video එකේ තියෙන වාක්‍ය ටික practice කරන්න. ඊට පස්සේ ඒකට සමාන වෙන ක්‍රියාපද අරගෙන
ඒකට සමාන උදාහරණ හදලා හොඳින් ප්‍රැක්ටිස් කරන්න නිතර නිතර මේවා කියන්න. එතකොට ඔයාගේ කට හොඳින් පුරු වෙයි මේ වගේ දේවල් කතා කරන්න. Right. So that's enough for the day. Let's meet with another useful and very practical video like this. So goodbye and take care.